ඉවත් නෙවෙයි. ඒ උත්තරේ දෙන්න ඉතාමත් සුදුසු ආයතනය. ඉතාමත් සුදුසු ආයතනය තමයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය තියෙන්නේ හුදෙක් වෙන කාටවත් නෙවෙයි, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට. වෙන කිසිම උසාවියකට ඒ බලය නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන ශිරාණි තිලක වර්ධන විනිශ්චයකාරතුමිය, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමිය ඒ කාලේ, එතුමිය මේකට උත්තර දුන්නා. මේ ප්‍රශ්නයට බොහොම පැහැදිලි පිළිතුරක් දුන්නා එතුමිය. එතුමිය කිව්වා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න ඕනේ එක සමස්ත ලියවිල්ලක් හැටියට. එසේ අර්ථ නිරූපණය කිරීමේදී ව්‍යවස්ථානුකූල සාධාරණත්වය, සදාචාරයට අනුකූල බව කියන අදහසට අනුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම අත්‍යවශ්‍යයි කියලා ශිරාණි තිලකවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමිය ප්‍රකාශ කළා. එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සම්බන්ධයෙන් කේන්ද්‍රීය වගන්තිය තමයි තුන්වන වගන්තිය. තුන්වන වගන්තියෙන් කියනවා පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාවට. එතකොට ඒ වගන්තියෙන් පැහැදිලිව කියනවා පරමාධිපත්‍යය අවශ්‍යම කොටසක් තමයි ඡන්ද බලය, ඡන්දය දීමේ බලය ජනතාවට තියෙන. එතකොට පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාවට. පරමාධිපත්‍යයේ අත්‍යවශ්‍ය කොටසක් තමයි ඡන්ද දීමේ බලය. එතකොට දැන් ජනාධිපතිවරයා පත් වෙන්නේ අවුරුදු 5කට, පාර්ලිමේන්තුව පත්වන්නේ අවුරුදු 5කට. එතකොට ඒක අවුරුදු 5න් 6කට දීර්ඝ කරනවා නම්, එතකොට ජනතා පරමාධිපත්‍යය අමුමමුවේ උල්ලංඝනය කිරීමක්. ඒක ජනතාවගේ අදහස වුණේ අවුරුදු 5කට යන, අවුරුදු 6කට හෝ 7කට හෝ 15කට හෝ ජීවිතාන්තය දක්වා යැවීමට නොවේ. ඉතින් ඒක මූලික සිද්ධාන්තයක්. අන්න ඒකට නොගැටෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම අත්‍යවශ්‍යය කියන මතේ තමයි ශ්‍රේෂ්ඨ ශිරාණි තිලකවර්ධන විනිශ්චයකාරතුමිය ඒ නඩුවේදී ප්‍රකාශ කළේ. ඇයි මේ ප්‍රශ්න ඔක්කොම මතුවන්නේ? දැන් ඉන්දියාවේ මැතිවරණයක් තිබ්බා, පාර්ලිමේන්තු මැතිවරණයක්, ප්‍රතිපල නිකුත් කළා. ඉන්දියාවේ කවුරුත් සැක කළාද මේ මැතිවරණය පවත්වයිද නැද්ද කියලා? ඒක ජනතාව අතර විවාදයට භාජනය වෙච්ච කරුණක්. දැන් එංගලන්තයේ ජූලි පළවෙනි සතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා. කඩමණ්ඩියේ මඟුල් ගෙවල්වල ජනතාව රැස් වෙන තැන්වල මේ විදිහ විවාදයක් තිබුණාද? මේක තියයිද නොතියයිද? මැතිවරණයක් තියෙයිද නොතියෙයිද? එහෙම විවාදයක් කිසිම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඇතිවන්නේ නැහැ. නිසි කල මැතිවරණ පවත්වන්න ඕනේ. ඒක නියතයි, නිශ්චිතයි. ඒකන කිසිම සැකයක් නැහැ. ඇයි මේව ඔක්කොම වෙන්නේ? හොඳ හැටි දන්න නිසා. මැතිවරණයක් තිබ්බේ ගමන් අන්ත පරාජයකට පත්වන බව. ඒ නිසා පළාත් සභා මැතිවරණ අවුරුදු 5කට නැහැ. පළාත් පාලන ආයතන 343ක් විතර. ඒ මැතිවරණ නැහැ. දැන් මේ කෙස් පැලෙන තර්ක පාවිච්චි කරලා ජනාධිපතිවරණයත් පැවැත්වීමට උත්සාහ දරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. කොහෙත්ම මේක දිරන්න බැරි බව දන්න නිසා. කොහෙත්ම දිරන්න බැහැ, කිසිම හැකියාවක් නැහැ මේක දිනාගන්න. ඉතින් එහෙනම් ජනතාවට බලහත්කාරයෙන් පටවන්න පුළුවන්ද? ජනතාව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන රජයක්, ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලද? මේක තමයි අපිට කියන්න තියන්නේ. මැතිවරණ පවත්වන්න ජනතාව කැමති නම් ඕන කලක් ආණ්ඩු කරන්න. හැබැයි ජනතාවගේ කැමැත්තට පටහැන්නේ ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් දිගින් දිගට පාලන ඵලය තමන්ගේ හස්තයට ආරෝපණය කරගෙන බෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් නෙවෙයි, ඒකාධිපති රාජ්‍යයක ආජ්ජාදායකත්වයක මූලික ලක්ෂණයක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කාලය තමයි මේ සංශෝධනය වුණේ 6 වෙනි එක 5 වෙනි එක දාලා. ඒතකොට දැන් 5 වෙනි එක 6ට දාන්නත් ජනත විචාරණයක් ඕනේද? නෑ. දැන් මේ නීති ප්‍රශ්න උසාගේ තර්ක කළ යුතුයි. මේ විදිය කූට උත්සාහයක් දරුවොත් අපි හිතන්නේ කරයි කියලා. අපි හිතන්නේ දෙය කරයි කියලා. දැන් ජනාධිපතිතුමා
දිගින් දිගටම කියනවා. ජනාධිපතිවරයා පවත්වනවා කියන පවත්වන්නේ නැහැ කියලා කෙනෙක් කියලා නැහැ. දැන් කාර්යාල දිගටම විවෘත කරගෙන යනවා. ඒතකොට ජනාධිපති එතුමාගෙන් ඕක කියවෙන්නේ මේ ජනාධිපතිනේ පැහැදෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම එහෙම පවත්වන්නේ නැහැ කියලා උපකල්පනයකට දැනට ඉඩක් නැහැ. හැබැයි එහෙම උත්සාහයක් දරුවොත් අපි කරන්න පුළුවන් හැමදේම කරගන්න. හැමදේම කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාම තුල මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය රැක ගැනීමට අන් සියලු අයිතිවාසිකම් ගලා එන්නේ ඒකෙන්. ඒක තමයි උල්පත. ඡන්ද නැත්නම් වෙන කිසිම අයිතිවාසිකමක් බුද්ධ විඳින්න මේ රටේ ජනතාවට පොළොන් ගව නැහැ. අනුග්‍රහ ව්‍යවස්ථාවෙන් එතකොට කිසිම වෙනක් නැහැ. ඒක මහා ඛේදවාචකය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණයෙන් කඩාවැටීම. මැතිවරණ සිටියම කුණු කූඩේට විසිරලා දැමීම. ඒක වෙන්න අපි කවදක්වත් ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ජාත්‍යන්තර වශයෙන් අපි කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා. ඒ මහා ව්‍යසනය වෙලයි. ඉංග්‍රීසියෙන් කියපන්.